2016 වසරේ මහ බැංකුව බැඳුම් කර වෙන්දේසියක් තුලින් රුපියල් බිලියන 52කට අධික රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචන අධිකරණයේ අද තහනම් නියෝගයක් නිකුත් කළා. අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණායන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා. මෙම පෙත්සම් විභාගයේ අවසන් වනතුරු අදාළ තහනම් නියෝගයේ බලපැවැත්වෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා. ඒ අනුව මෙම පෙත්සම් විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ රවි කරුණානායක ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය නිකුත් කිරීමෙන් වළකින ලෙසද මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම නියෝගය තුළින් මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට කිසිදු බාධාවක් සිදු නොවන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවස් මහතා ප්‍රකාශ කළා. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සියලු විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව මෙම තීරණය ප්‍රකාශයට පත්කරන බවයි. ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් අද සිට සති 6ක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා එතැන් පටන් තවත් සති 6ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් නඩුවේ පාර්ශවකරුවන්ට නියෝග කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.